වන්පුතේ අද දවසේ අපේ සාකච්ඡා කරන්නේ ඔබේ විද්‍යාගාර පරීක්ෂණයක් වන ධාරාතුලාව සම්බන්ධයෙන්. ධාරාතුලා පරීක්ෂණය ඇත්තටම විද්‍යාගාර පරීක්ෂණයක් කිවට ඔබට නවිෂණනිර් දේශයේ ඇතේ ඔබ ආදාල වන විද්‍යාර පීක්ෂණ හතලිසක ඇටතේ නෙමේ ධාරා තුලා ඔබට ඉගෙනගන්න තියෙන්නේ. එය ඇත්තටම ගුරු වාදර්ශ ක්ණය ඒ ඔබට ගුරුවරයා විසින් ආදර්ශනය කර පෙන්ව යුතු පරීක්ෂණ මාලා යටතේ තමයි ඔබට ධාරාතුලාව සම්බන්ධය අධ්‍යනය කරන්න තියෙන්නේ එක ඇන්නේ රැලිත් රැංක ආශ්්‍රෙන්න අප තරංගවල ලක්ෂණ පෙන්නවගේ ගුරවාදර්ශනයක් තමයි ඔබට ධාරාතුලාව යටතේ අධ්‍යේනය කරන්න තියන්නේ. ඉතින්පුතේ අන්තිමටම ධාරාතුලා සම්බන්ධ විභාක් ගැක්ලුවක් ඔබට ලැබෙන්නේ දෙදදාස් හයි වර්ශයේදී ඉතැන් ට අත්දක්වාම ධාරාතුලාව පදනම් කරගනිමින් විවාහ ගැටලුවක් විහ තරශනා ප්‍රශ්පත්තරේ මඇත කාලේ ලැබිල නැහැ. ඇත්තටම ධාරාතුලාව අපි අධ්‍යේනය කරන්නේ චුම්භක ෂේත්‍රපාඩම යටතේ චුම්භක බලයක් කෙරෙහි බලපාන ලක්ෂණ පිළිබඳව අධ්‍යේනය කරන්න ඔබ දන්නවා චුම්බක බලයක් සමානයි චුම්භක ෂේත්‍රයක ධාරාරගෙනන සන්න අයකයක් තිය නොන ුම්බ බලයක් සමහනයි බ.ල් ගනිතයට ශ්‍රාව ගනත්වේ සන්නයකයේ දිගේ ඒ තුළින් ගවන් කන ධරාවත් ගුණනි තෙට සමානයි ඉතින් ඒ එසේ සිදුවන්නේ දෙයන්න පරීක්ෂා කර බැලීම සඳහා තමයි අපි ධාරා තුලාව වාවිතා කරන්නේ නමුත් ඇත්තටම ලෝකයේ මුල් කාලේ ඔය ධාරා තුලාව කියනෙ එක ධාරා තුලාව නමින් නෙමෙයි හඳුන් ල තියෙන්නේ ස්තර මෝකට කියල තින පුතේ කෙල්වන් තුලාව සමහරු කල් තින ඇම්පියර් තුලාව කියලා මුල්කාලේ ඔය තුලාව ඇත්තටම භාවිතා කරලා තියෙන්නේ ධාරාව මැනගැනීම සඳහා. ධාරාමැනගැනීම සඳහ තමයි මුල් කාලේ ඔය තුලාා භාවිතා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කම්බි දඟර තුළින් ගමන් කරන විදදුද්ධාරාවේ ප්‍රමාණය මැන ගැනීම සඳහ තමයි මුල් කාලේ ඔය දාර තුලලා නැන ඇතම ඇම්පියර තුලාව කෙල්වින් තුළවකගේ නමින් හඳුන්නපු උපාන්ගේ භාවිතා කර තියෙ හරිම සර සිද්ධාන්තයගින් තමා නිර්මාණ කර තිබේ ගර්ණ මූල ධර්ම පදම් කරගන නමුත්පුතේ ඔය වර්තමානය අප භාවිතා කරන ධාරා තුලා නිර්මාණය කරන්නේ BPි කිබල් කියේන පුද්ගලයා විසන්. ඒක තමයි අදවස්සේ අප භාවිතා කරන්න මේ විදි වර්තමානය ඔබ විද්‍යාගාරයේ භාවිතා කරන්නේ B කිබල් වි නිර්මාණය කරපු ධාරා තුලාව. ඇතරම අදවෙදි ධාරා තුලා භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම ධාරෙන සන්නයක් සුම් චේත්‍ර තීල දදි ඒමත ඇතිවන බලපෑන් පිළිබඳ කන්න දැන් අපි බලමු ධාරා තුලාවට අදාළ පරීක්ෂණ ක්‍රියාවලේ කොහොමද කියලා ම මුලිම ඔබට ධාරාතු සිද්ධාන්ත විස්තර කිරීම කරලා ඊට පස්ස පුතේ මේ ප්‍රට්ටිකල් එක් කරන විදිහ ඒ ප්‍රාගක පරීක්ෂණය සිදුකරන ආකාරය පෙන්නුම් කිරීමක් කරන්න හරි හොදර බලාගඩ. දැම් බලම්පුතේ කොහොමද පරීක්ෂණය සිද්ධ කරන්න කියලා. . පුතේ මේ ක්‍රියාවලයේදී මංගෝගලට මුල්ලුත්කිවවා ඇත්තටම අතීතයේදී ධාරා තුලාව කියනක නිර්මාණය කළේ දඟර තුළින් ගමන් කරන විදදුුද්ධා මැගනීම සඳහා. එයනු මේකෙදී මේ විදියට ඩණ්ඩක් මත දන්ඩක් මේ වගේ පිහිධාරකයක් මත සන්තුලනය කරලා මේ පැත්තට රදිිපටි රඳවනයක් දාලා මේ පැත්තට සම්බන්ධ කළා ධරා රැගෙන යන කම්බි දංගරය. මීට ආසන්නේ තවත් කම්බි දංගරයක් තිබ්බහම අපි දන්නවා මේ ධාරා රැගෙන යන කම්බිග අවට ගොඩ්නැගෙනා චුම්භකි ෂේත්‍රය. එලෙස චුම්භග ෂේත්‍රයක් ගොඩ්නැගෙද ඒ කම්බි දංගරය ද්ඩ ුම්ක්කයක් කාරයටට ක්‍රියාපි වීම නිසාවේ දැග හිතන තු ය දරාව නිසා මේ පැත් උත්තරද්‍රවය ප්‍රේනය වුනා කියල පල්ෙහ පැත්ති තුො ම මෙත ීල ති න ම්ි දගගේයේ දක්ෂන ද්‍රගගේ ප්‍රේන කශණ ල ගඩට න ජාත ද්‍රව නිසා. ඒ අනුව මේ විදියට ගොඩ්නැගෙන ආකර්ශණ බලය සන්තුලනය කරනවා මෙතන් ඩොදන බාරය. ඒ අනුව ගූරණ ගැනීම තුළින් ට පුළුවන් වෙනවා කූර්ණ ගැනීම තුලින් අපිට පුළුවන් වෙන පුතේ මේකෙදී මේ බලය කියද කළ වාගන්න. ඉතින්ඒ බලය තුළින් මේ දඟරය තුළින් ගමන් කළ ධරා මැනීම තමයි අතීතේම සිද්ධ කලි.ඒ බලය තුලින් මේ දගරය තුලින් ගමන් කළ දාා මැනීම තම අතීතයේදදිී සිද්ද කළේ නමුත් මේක පුතේ එතරම් සාර්ථකුණේ නැහැ එකට හේතුව තමයි මේ දංඟරවල මාන මැන ගැනීමද ඇතිව දෝෂත්. අනිත්තක තමයි මේ ගූර්ණ ගන්නා ඇයට මේ තියෙන දෘඩභාවේ නිසාත්. ඒ ස්ථානල් තින රළුභාවයනි සඇතිවන්න හවු දෝෂත් ඉහලවීම නිසා විදදු ධාරාව කැනෙ සියුම් දෙයක් හිදා ඒ මිනුම වඩා නිවැරදිව ලබාගන්න බරූගය. ඒ අනුව තමයි ඇම්පියර් තුලාව කෙල්වින් තුලාව කෙනෙක විධාකාරයට වෙනස් වුනේ ති අපි වර්තමානය භාවිතා කන ධාරා තුලාව ගත්තාම ඒක නිර්මාණය කරලා තියෙන්නේෙ මින මේ ආකාරයට. නිර්ය කලා ති විදි මෙෙන මෙහෙමයි පුතේදේ ධරා තුලා නිර්මාණය ඇත්තටම මේ සැකැස්ම පිට ආකාර කීපය එක නිර්මාණය කරන පුළුවන් මේක විදිහ මෙන මේ විදිහේ ආංකාරයටම්බිරාමි කම්බිරාමුවක් හදලවා මේකේ මෙන මේ කොටස් ඇත්තටම පරිවාරක මාධ්‍යයන්ගේ නිර්මාණය කරලා තියන්නේ කොටස් පරිවාර්කව තමා නිර්මාණය කරලා තියෙන්නේ. මේ කම්ි කොටස තුලින් තමා දරුවන අපි විදදුුද්ධාරාවක් ගමන් කරවන්නේ. ඒ අනුව මේ තුළින් විදදුුද්ධාරාවක් ගමන් කරවදද මේ මත චුම්බක බලයක් ගොන්නගා ගැනීම සඳහා අපිට චුම්බක ෂේත්‍රයක් ඇතිකරගන්න පුළන් එක විදිහක් තමයි මීට සමාන්තර් ගතවි මේ විදිහෙට සන්නායක කම්බියයක් පවත්වාගෙන යාම. හරි මිට සමාන්තරගත වට මේ ආකාරට සන්නාය කම්බියයක් පවත්වාගෙන යාම ඒ අනුව මේකෙදීමින මේ විදිී අපිට පුළුවන් මේකට ධරා සැපීම සිද්ධ කරන්න අපේ ට දරා වෙනස් කරගන්න වවශ වුන හම් විචල්ලි ිරෝද වි මේ විදිහට ඒ අනුව මදල් ලඇටුම් පින මේ විදිහට ධරා සැපේම් සිද්ධ කරන විට මේ ඔස්සේ ගමන් කන ධරාව මේ කම්බියදිගේ යනවා මීට යම්කිසි දුරක් පහලින් මීට යම් කිසි දුරක් පහලින් මේ විදිහට තවත් ධාරාරගෙනෙන සන්නයකයක් තියෙනවා ඔබ දන්නවා ධාරාරගෙන යන සන්නයකා අතර ආකර්ෂණ බලයක් ගොටන්නගෙනවාඒ අනු මේකේ මේ විදිහට තියල තියෙද්ද මේ විදිහට ආකර්ශණ බලගොඩ්න්නගෙනවා ඒ අනුව මේ ආකර්ශණ බලය සමානයි ඔබ චුම්භග ෂේත්‍ර යටටත එකන ගත්තා මියනොට අයිකයි දෙක එ එල් කියන මේ සන්නයි කෙදිග බෙදීම දෙකයිෆයි එ්ේලබ්ට ලියාදක්වන්න පුළුවන් හරි තමයි ගොඩනගෙන කාර්ශණ බලය ඉතිං මේ රාමුව අසල ඊට සමාන්තර ඔය විදිට කම්විිධගරයක් රැඳවීම තුළින් ධරාවක් ගමන් කරවලාි පුළුවන් මේ විට බලය ගොන්නනා ගන්න. තට මේ දිහට බලයක් ගොඩ්න්න ගුණා මේ පිහිදාරක දෙකක් මත තියල් තින මේ පුඩුව මේ ආකාරයට අසම තුලිත වෙනවා. එවිට මේක සන්තුලනය කර ගැනීම සඳහා ට සන්තුලනය කරගැනීම සඳහා ඩම් පුතේ මේ ගොඩනගෙන චුම්බක බලය පොඩි බලයා ඇත්තට මේ ගොඩනැගෙන චුම්ක බලය පොඩි බලය ඒ නිසා මේක සන්තුල්නය කර ගැනීම සඳහ අපි භාවිතා කරන මෙන මේවාගේ උපක්‍රමයක් ඒ තමයි මෙන මේ වගේ මැදිින් දණ්ඩක් සවි කරලා මේ දණ්ඩෙ මත ඔන්නොහොම සර්පකයක් කියයලා තියෙනවා ඒක අපි මේ පැත්තට චලනය කරලා මේ චුම්බක බලය තුලනය කිරීමක්තමා සිද්ධ කරන්නේ මේ චුම්බක බලය තුලනේ කිරීමක්තමා සිද් කරන්න ුම්බක බලය තුළනය කිරීමම් මගින් අපි මේ චුම්පක බලය සඳහාගයක් ලබාගන්න ක්‍රම්වේදයක්හදාගන්නවා ම පොඩක් එක විස්තර කරලින්නන්නේ කොටස හරි මේ තමයිපුතේ සරලම ධාරා තුළා ආකාරය හරි මේ තමයි සරලම ධාරා තුළ ආකාරය කම්බි රාමුවක් හදලා ඒ තුළින් විදදුුද්ධාරාවක් ගමන් කරවල ඒක අපි සලකන කම්බියයට සමාන්තරව තවත් කම්බියයක් නැදවීම තුළින් ඒ අතර ගොඩ්නැගෙන චුම්පක බලය පිබඳවදේය කිරීම ගනිත මේ කරුණ දෙස පුොඩ්ඩක් බලන්න දැම්පතේ මුලින් අපි මේ තුළින් ධරාවක් ගමන් කරවඩ පෙර මේ කම්බිරාමුව සන්තුලනය කරගඩ ඕනේ හරි ඒක සකස් කර ගැනීමේ දී මෙන මේ වගේ සවභාවව ඇත්තියන්නේ මේ දික්කඩක් ගත්තොත් මෙ මේ වගේ සවභාව ඇත්තියෙන්නේ බලාගඩ මේ තියෙන්නේ හිධාරකයන් ආකාරයේ මේ සැකැස්ම සන්තුල් නෙවන ස්ථානය හරි මේකේ මේ සැකැස් මේ බර මෙන මේගේ තැනකින් පල්ලෙ හැටයනවා එවිට මෙන මේ සර්පකය මෙතන තියෙනවා මේ සර්පකය කළමං අදහස් කරන්න මෙන මොව පොඩක් බල මේ දෙෙස ඒ අනුව ඒක බර මෙතනින් පල්ෙ හරි තිෙන සිම්පල්ලෙම්චි හරි ඔබ හිතුවත් මේ දුර කැපිටල් එල් කියලා මේ දුර සිම්පල් එල් එකයි කෙළ හිතුවෝ ඊළඟ අවස්ථාවති සිද්ධ වෙන්නේ මෙන මෙතනින් චුම්පක බලයක් යෙද නොමහෙම චුම්පක බලය නිසාෙන් මේ පැත්තට ගරුණණ වැඩිවීමක් සිද්ධ වෙන විට එක සතුර්නය කරගන්න සර්පකයේ මේ පැත්තර චල්නය කරන සිද්ධ වවා හරි සර්පකයේ මේ දිශාවට චල්ිත කරන්න සිද්ධ වෙනවා ද දැන් මේ ආධාරකයේ සිටිතියෙන් දුරේල් දෙකනම් මේ දුර මම සිම්පල් ඒ කෙළගත්තො දැන් ඔන්න හොමයි මේ සම්තුලිත වෙන්න ඉතිං අවස්ථා දෙක සඳහා ගූරණ ගැනීමක් සිද්ධ කළොත් අවස්ථා දෙක සඳහපතේ ගරණ ගැනීමක් සිද්ධ කළ පනි අවස්ථාවේද සිපල් Mg වැඩිකිරීමසිම්පල් එල් එක සමානයි කැපිටල් Mg වැඩිකිරීම එ දෙවැනි අවස්ථාවේ සිපල් Mg වැඩිකිරීම එල් දෙක සමානයි කැපිටල් Mg වැඩිකිරීම එල් ධන චුම්බක බලය වැඩිකිරීම ඒ ඩු කරන්න දෙකෙන්නේ කාඩු කලොත් එg එ දෙකරිනල් එක මේකෙන්ක සුළුවලාන සමානයි F8 හරි ඒ අනුපුතේ සර්පකය චලනය කිරීමේදී න ගර්ණ වැඩිවීම සමානයි සර්පකය චලනය කිරීමේදී ඇතිවන ගූර්ණ වැඩවීම සමානයි චුම්බක බලයෙන් ඇතිවන ගූර්ණයටම. හරි ඒ අනූපුතේ මේ සැගැස්මේ වන සම්බන්ධතාවය තමයි අප යොදාගන්නේ මේ පිළිබඳවදදයනය සඳහා. එතකොට මේ තියෙන්නේ අපි අදාළ සර්පකය චලනය කරපු දුර මේ කියන සැකැස්මතු ල අපි භාවිතා කරන්නේ නිශ්චීත ස්කන්ධයක් මේ සර්පකිට තිය නි්ෂත ාරයක් හරියට තේදන්නට තුලාව සිද්ධන තුලාවෙ තරී වගේ මයි ඒ අනුව මෙතන වෙනස්වෙෙන සර්පකේ චාලනය කන දුර මේ තියන චුම්බක බලයතමයි යනු වෙනස්වෙෙන තැන් ඔබ දන්නවා මිබලන්ඩ ඔබ දන්නවා මෙ චුම්බක බලය කියන්නේ මියනෝ අ එකයි දෙක එ එකන්නේ කම්බී අපි සල්කන දිග ෙදීම දෙකයි ෆඒ ඔබ දන්නවා හොඳින් බලන්න දරුවුණේ හොඳින් හගඩ ඔබ දන්නවා සිිම්පල් එGවත් සර්පක බාරය නියතය මියනෝට් නියතයා පල්ලයහ කම්ියන දාරාපිට ඔන්න නියතුව තියාගත්ත හැකි LH නියතුව තිබ හැකි. ය අනුව ඔබට පුළුවන් මෙන මේ කම්ිය තුළ යන ධාරා වෙනස් කරමින් සන්තුලනය කිරීමට සිිම්පල් MG චල්නය කළිතු දුර වෙනස් කොළ ිතු ආකාරය පිළිබඳ වත්්‍යනය කරන්න. ඒකම ඔබ අයි දෙක වෙනස් කොලො. ඒ වෙනස් කරනවා කියලා අදහස් කරන්න වෙන මේකයි ඔබ මේකම්බේ තුළි යන ධාරා වෙනස් කරනවා. ඔබ මේකම්ියය තුළි යන ධරා වෙනස් කළො ඒකද මෙමගින් මේස්ථාන ඇතිකන චුම්භක ශ්‍රාව ගනත්වය වෙනස් වෙනවා ඒ අනුව චුම්භක ශ්‍රාවගනත්වය වැඩිවෙද්දි මේ බලේ වැඩි අඩුව වෙනෝදෙනෙක පරක්ෂා කරන්න පුළුවන් යන ඔබ අයිඒක වෙනස් කරද්දි ඔබට පුළුවන් මේකෙදී තුළ ය ර වෙනකර චුම්බ ල ෙල්ලවන බලපෑ මේ දරාව වස්කර බට පුලන් දනය කරන මගේ තිකන චුම්බක ෂේත්‍රය වෙනස්සෙනවා ඒකෙන් ඉල්ලබ ලබපෑ පිබඳ ඔබට අයි දෙක වෙනස් කරමින් අධ්‍යයනයර පුුව ඔබට ඔන්නන් කම්බිය දිග වෙනස් කරින් පුුවේ දිගේ බලපෑම කොහමතිකිල අධදේනය කරන්න පුුව මෙ තමයිපුතේ ධාරාතුලාවේ මූලිකම සැකැස්ම හරි නමුත් මේ ධාරාතුලාවේ මේ කියන ක්‍රියාවලිය සඳහා චුම්භකි ෂේත්‍රය නිපදවා ගඩ විධ ක්‍රම්වේද පාවිච්චි කරනවා මේ එක ක්‍රමයක් මේ පුඩුවට සමාන්තරව වෙන කම්බිදංකරයක් නැදවීම එහෙම නැත්තන් ඔබට පුළුවන් වෙන මේ වගේ දෙයක් සිද්ධ කරන්න ඒ තමයි වෙන මේ ආකාරයට අපි මම ආකාර දෙකක් විස්තර කරන හොඳින් අහගඩ එතමයි දරුවනේ අපිට පුළුවන්හෙම පරිනාලිකාවක් භාවිතා කරවා විදිට පරිනාාලිකාවක් භාවිතා කරලා ඔබ දන්නවා පරිනාලිකාවක් තුළින් දරාවක් ඇද්දී චුම්බක ෂේත්‍ර ගොට්නැගේ මක් සිද්ධ වෙනවා එ අන්ුව මේකෙදී මේ වගේ දෙයක් කරන්නේ කම්බි රාමුව චුම්බක බලය ඇතිකරගන්න ඕන කොටස මේ විදිහට පරිනාලිකාව තුළටදානවා. ඔන්න හොම දාලා මේේ මෙතැන්ට දානාපුතේ තරාදිි පඩි රඳවනයා. හරි එවිට මේකේදී මේ කම්බිදගරය තුළින් මේ විදිහට ධාරාවක මන්කරද්දි මේ අතට කරටකයන්නේ කැ අපිට පේෙන් නැති කම්බිය තුළින්ම උඩාතට කරන්ටකයන්නේ හරි ගිහිල්ලා මේ විදිහට ධාරාව යද්දී අපි දන්නවා ඔබ දන්නවා ිකාක් තුලින් දරාවක් ඇති ගඩනගට ුම්ඹභ ේත්‍රයේ ශාලුණු කරගන්න එකද අපි කරන්න පුතේ දුණුවතේ මහපටැංගිල් හ තුරුවඇගිලි දරාවයන දිශාවට යමු කරනවා එවිට මහපටැංගිල්ලෙන් චුම්භක ෂේත්‍රයේ දිශා පෙන්න්නනවා යනු මෙතැන්දි චුම්ඹභගේ ෂේත්‍රය ගොඩන . එහෙම නාම් හරි උත්රද්‍රවේන්නේ පැත්තට එකනි චුම්බග ශ්‍රාව ගනත්තය ගොඩන්න ගෙන හිට. මේ තුළින් අපි මේ අතට ධාරාවක් යැවුණු මේ පරිපතය පාවිච්චි කරලා මේ තුළින් මේ අතර ධාරාවක් යවුණු. ධාරාවක් යැවද්දි ෆ්‍රෙමින්ගේ වමත් නීමයට අනුව චුම්භග ෂේත්‍රයේ මේ දිශාවට ධාරාකතේ මේ අතර දදි බලයක් ගොඩ්නැගෙන පල්ල හට. ඉර බලයක් පල්ෙ හට ගොඩ්නගෙද එක තුළලනය කරගණඩ අපි මෙතෙන්න භාරයන්දානු. හරි එතු අපි පරීක්ෂණ ආරම්භේ දදිස්සල්ලම මේ කබිරාම සතුලනය කරලායි පැට්ටි කක පටන්ගන්නේ කම්බිරාම සන්තුලය කරලායි පරීක්ෂණය ආරභ කරන්නේ ඊට පස්සේ මේකේ අපි චුම්ප කලේ ගොඩ්න්නෙක නටස්සේක තුළනය කරන්න වශ්‍ය ාරය මේ පැත්්‍රර දානවා ඉතිං මේ අවස්ථාවේ මේ දුර සිම්පල් ඒ නම් මේ දුර සිම්පල් බී නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අදාළ සමීකරණය ලිය දක්වඩ ඒ තමයි මෙ බලන්න අපිට පුලන් පුතේ ිපල් MG වැඩිකිරීම B කියයන්න බාරයෙන් ඇති කරන්න ගූර්ණය සමාන කරන්න ුම්පක බලය වැඩිකිරීමේ ඒ ඉතින් මෙතෙන්දිී මේ චුම්බක බලයලියන් පුළුවන් බියි එල් කියේලාවා හරි ඉතින් මෙතෙන්දි මේකතු කරන ඉස්කන්දය සුම්ප ෂ්‍රාව ගනත්වේ සමාන පාතික වවීම ඔබට පෙන්න්න පුලන් ුම්ප ලට ුම් ්‍රාව ගත්ව ලපානවා මේකතු කරන ස්කන්දයට ධාරාව සසාමානපාතිකය කියල පෙන්වුවීමෙන් ඔබට පෙන්න්න පුුවන් චුම්ක බලට දාරා ලපනවා. එකතු කරන ස්කන්දයට සන්නයි කම්ිය දිග බලපානවා කියල පෙන්වීම තුළින් ඔබට පුළුවන් චුම්බක බලය කරෙහි දිගේ බලපෑම විස්තර කරන්න. හරි ඒ අනුව මේකෙදී ඒ අනුව මේ කෙදී ඔය විදිහට පුතේ ඔබට පුළුවන් චුම්බක බලය කෙරෙහි චුම්භක ශ්‍රාව ගනත්වය ධාරාවේ දිගේට බලපෑම් විස්තර කිරීමක් කරන්න හර අන ුම්ප ස්‍රවගනතේ වෙනක කරන්න ඔබ කරන්න පරිනාලිකාවතුළ යන දරා වෙනස් කිරීම යටට ුම්භක ශ්‍රගනත්තය වෙනස් කරගන්න පුළුව. ඔබටවශ්‍යනම් පුදුව තුළ යන්න දරා වෙනස් කරන්න මේ ප්‍රතිරෝධයි වෙනස් කරගන්න ඒකම වඩට වශ්ිවිදිහයට සන්නයකම්මී දිද වෙනස් කරගන පුළුවන්. හරි මේ අපි මේ සඳහා යොදාගන්න තව සැකැස්මවා. හරි ධාරාතුලා පරේක්ෂණ සහ තවත් ඇටෝමක් මෙම මෙහම පවිච කර තුල සාමානයෙන්. Rana, so ු ොතක මං දගක ප රක්ෂ පාවි්චි කරන්න මේ නයටටවුම ඒතමයි මෙන මෙහෙම හරි ධාරාතුලා පරීක්ෂණයේ දී අපට මෙන මෙහම ටවුමක් පාවිච්චි කරන පුුවන් වන මේ විදිහට විද්‍යාගාරයේ දී ධාරාතුලාාව ලෙස ඔබ භාවිතා කරන්නේ මම මේ විස්තර කරන නැටුම එ තමයි මෙන මේ විදිහට ආකාරයටම මේ සන්නයකයේ වටට යුචුම්බක භාවිතයෙන් මේ සන්නයක වටට යුචුම්බක භාවිතා කරලා මෙන මෙහම චුම්භක ෂේත්‍රයක් ඇති කරවුණු චුම්භක ෂේත්‍රයක් ගොඩනගේ නොමේ අතට මේ තුළින් මේ අතට ධරාාවක්ක යද්දී මේදේ චුම්බක බලයක්ෙන පල්ල හට හරි චුම්බක බලයක් පල්ලෙ හාට එද්දී මේක සන්තුලනය කර ගන්නඩ ඔබට පුළුවන් මෙතැන්ට මෙතැෙන්න්න පුළුවන් පුතේ ර්පකයක් ශාලය කරනු පක්‍රමයක් යදාගම ඇතට එනැත්තාම් විශාල සුම්ප කලය ඇතිව කාර විුදදු දදාාක්ගමන් කන මෙතන්න තරාදිි පඩිල් රඳවනයක් සම්බන්ධ කලලා පරක්ෂණය සිද්ධ කරන පුළුවන් තරාජපරිින් අදනයක් සම්බන්ධ කරලා ඒකට බාරන්න දලා මේ ජයට පරීක්ෂණය කරන්න ල. මේ එකම වෙනස තමයිපුතේ අපි විසින් චුම්බක ෂේත්‍ර ඇති කරගන්න භාවිතා කරන ඇටවුමේ තියෙන වෙනස්වීම මේකෙේ චුම්භග ෂේත්‍රය ඇතිකර ගත පරිනාලිකාවක මේක ුම්ඹභ ෂත්‍ර ඇතිකර ගත්තේ චුම්බ භාවිතා කරලා. හරි විට කලින් අවස්ථා චුම්බක් ෂේත්‍ර ඇතිරගත් ය අපි ධාරාරයග ෙනැන සන්නයක කම්බියක් රජු කම්බියයක් භාවිතා කරලා ඒ අනුව මෙන්න මේක තමයි ධාරාතුලා පරීක්ෂණය සාමාන්‍ය විද්‍යාරය ධාරාතුළලා පරීක්ෂණ ව භාවිතා කරන මේ ඇවුම විශේෂම මේ ඇටුම භාවිතා කරද්දි මේ කම්බි දඟරය අපි සන්තුලනය කරන්නේ ා බඳුන් දෙැ දෙකක් මතුමගේ ආකාරය ඔබට පෙන්න්නන්න. හරි සහරණට විශා දාර ගන් කරදදි මින මේ ස්ථානවලින් විදදුත් විසර්ජනය නැතිවීම සම්භාවිතාව ඇත්තිෙනවා එහෙම වෙනවනම් පුතේ තැන්ගට රසදිය බින්තිික පැත්්දාන්න්නයේ පොඩි වක්්‍රාකාර කොටසට එවිට මේක සන්තුල්නය කර ගඩ සතුල්න්නේය කරන දරාව ඇදයට විදදු තිස් මේ විසර්ජයන් ගොඩ නැගීම පලක්වාල්ලන්න පුළුවන්. හරි වෙන මේ විදියට මයි ධා තුලා පරේක්ෂණ සිද්ධ කරන්න දරතමයි දරාතුලා පරීක්ෂණය සිද්ධ කරන්නේ හරි දැම් බලාගන්න ධාරාතුලා පරීක්ෂණය අපි කරන විදිහ ධාරාතුලා භාවිතයෙන්. ධාරාතුලා පරීක්ෂණය විද්‍යාගාරය තුළ සිද්ධ කිරීමේ දී මේ ඔබ දකින්නේ ධාරාතුලාවා ඇතටම දැන් මේ ධාරාතුලාව වගේම අපි භාවිතා කරන තවත් ධාරා තුලාවක් තමයි මේ තියෙන්නේ මෙ තියනඔේ ධරා තුලාවන් දෙක හරි පුතේ මේ ධාරා තුලා අතරින් අපි මේ ධරා තුලාව කෙරෙහි අවධානයම් කළොත් මේ ධරා තුලා කෙරහි අවදාානයම් කළො මේ තමයි ඔබ ඉගනගත්ත YouTubeුචුම්බක මේ තමයි ඔබ ගෙනගත්ත YouTubeුචුම්ක එ අනුව යු චුම්බකයක ස්වභාව යයි මේ තියෙන්නේ. ඒ අනුව කාන්දන් කෑල්ලල් ලෝහ පඩි දෙකක් සම්බන්ධ කරලා උත්තරද්‍රවයක් සසා දක්ෂිණද්‍රවයක් නිර්මාණය කරගන තියනවා මෙ මේ විදිහටයි යුචුම්බක මේ ස්ථානවට සවිකරලා තියෙන්නේ. එ අනුව දැන් ඔබට පෙන්නුම් කෙරරිමක්කලොත් මම මේ ඇටෝම වෙන් කරලා ධරා තුළ ඇටෝම හරි මේ තියෙන්නේ අපි භාවිතා කරන්නාව මූලික කම්බි සැගැස්ම මෙතන පුතේ මේ දෙකලෙවර තමයි අපි ධරා ලබා දෙන්නේ මේ අතර යාවෙලා තියෙන පරිවාරක මෙතන විතරයි සන්නයක කම්බියකින් යාවෙලා තියෙන මේක තමයි අපි චුම්බක බලය දන භාවිතා කරන්න යනුව මේ කම්බි දෙකලවර තදවතියෙන්ව නැත්තං හොඳ විදදුත් ස් පර්ෂය නොතිබ්බොත් විදදත් විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. ඒකම මේ තියෙන්නේ අපි මේ සන්තුලනය කරන්න වෙදා ගැ බඳුන් දෙක මේකට තමයි අර අපි සමහරලාට හොඳ විද්ධ තිස් පර්ශයක් නැත්තං රසදිය පුරුවගන්නන්නේ මේකට රසදිය චුත්්චිට දාලා මේක බැලස් කරවා එක්කම මේ තියෙන්නේ ලෙවල් ඉස්කරුප්ව හරි ඒ අනුව මේකෙදී අපි මේ ඇටවුම මෙහෙම තියලා හරි සන්තුලනය කරගන්න කලින් මේචුම්කයන් ටික නිවැරදිව අප ස්ථාපිත කරගත යුතුයි කම්බස් පර්ෂ නොවනා කාරයට එක්චුම්බකය ස්ථාපිතක කර ගැනීම සිද්ධ කරන්න ඕේ චුම්බකය ලෝහකම්බියයේ ගැටෙන්න බෑදරු මේ විදිහට ස්ථාපිත කරගත්තර පස්සේ දැක මදක් දෝලනය කරලා බලන්ඩ නිවැරදිය දෝලනය වෙනවද පොඩි වෙලාවකින් පරිමන්දනය ක ලක් වෙලා නිශ්ලතාවටනොවද ෝලනය තුළ බාධක තියෙනවා නම් නිරීක්ෂණය කරගන්න පුළුවන් මෙ මේ වගේ සම්බන්ධ ැංගල පොඩි පොඩ විචල්නයන්තිෙද්දදි දෝලන බාාවන්න ඇතිවෙනවා සමාන විස්ථාර සහිතව දෝලනය වෙනද බා් දෙ පැත්තට ඔබට පේනු ඇති දෝනය නිවැරදිය සිද්ධ වෙනවා දළවශයෙන් ඇස්මට්ටමට මේක සන්තුලනය වෙලා තියෙන්නේ ඔබට මෙන මෙතන පරිමාණය පාවිච්චි කරන පුළුවන් සන්තුලන ක්‍රියාවලිය සඳහා. ඉළඟට මේ ධාරාතුලා පිළිබඳ අවධානම් කළත් මේ තව සැකස්මක්. පදේ මේකේ ව කොටස තමයි අපි මේ විදිහට සන්තුල් නැටිහොදාගන්නේ හරි මේ තමයි චුම්බකොටස මේ චුම්බොටස මේක මමුලින් පෙන්නපු දාරාතුලාව තරම්ම සාර්ථක සැකැස් මක් තියනු පාගයක්ක්නමෙයි. මේ තියනෙ කුඩුම්බිය මේක කරක්කොල තමයි මේක සන්තුලනය කරගණ්ඩඕන බැලැන්ස් වෙන්න විදිහට ඊට පස්සේ මේ සැෆම් දෙකින් දාරා ලබාදීමයි සිද්ධ කරන්නේ මේ සැකැස්ම ඉතරම්ම සාර්ථක සැකස්මන්න මේ අනිතක තමයි මේක තියෙන විශේෂක්තිය තමයි සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ පැත්තට බලය දෙදි මේ පැත්තටයි බාරෙන්ඩ දන්නන්නේ සන්තුලනය සඳහන මුත් මේකෙදී මෙන මේ කුඩා භාරයතමා චලනය කරන්නේ මේ පැත්තට මේ සන්තුන ක්‍රියාවලිය සඳහා මේද ුම් ල අපි ගන්නන්නේ මේ කම්බීමත උඩාතට උඩාතර චුම්බක බලය ගනිද්ද මේක චලනය කරලා පල්ලෙ හාටන බරන්තමා සන්තුල්නය කරගන්න මේක පරීක්ෂණය සඳහනම් තරම් සාර්ථක කොට් පංගයක් නෙවෙයි දරා තුලාව ච්චර සාර්ථක කක් නෙමෙයි කබය මේ ධරා තුලාවට එයනුම මේකේ ඔබට පෙන්න නම් මේ පැත්තෙන් ස්භාවය කොහොමද කියලා බලද හරි ධාරාතුලා පරීක්ෂණය ආරම්භ කරදිම දරු අපි කරන්න ඕන දෙයක් තමයි ධාරාතුලාව සන්තුලනය කර ගැනීම. හැබැයි සතුල්නය කරගන්න පෙර මේකට විවාාසපම් සම්බන්ධ කරලා ඉඩ එකන්නේ මේ ලෙවල් කරගන්න කලින් එක මේ ලෙවල් කරගන්න ලෙවල් කරගන්න කලින් හරි මේ විවාසැපියම් ලබාදීල ඉඩ හේතුව නැත්තම් විවාසැපිම් ලබාදන වෙලාවෙදී ක ලෙවල් කරගන්න ගිහාම ගැටලෝලඩ හුණ දෙදන සිදධ වෙනවා ලෙවල් කර ගැනීම සඳහා අපි භාවිතා කරනවා එම ස්ප්‍රීතු ලෙවලයක් හෝ තිය ලෙවලයක් මෙතන වෙන මේ විදිහෙට තියලා මේ ආකාරයට මේක ඔබට ලෙවල් කර ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් ලෙවල් ලස්කරුප පොයිතියෙන්නේ හරි මේක කරකෝමන් ලෙවල් කරගැනීම ක ැෙැකි ප්‍රධානදේ මක යාගනක ලෙවල් කරගන්න මෙතන ෙවල් ලොගලන් පනති ලවල් ගීම දද මයි මේ රාමුව මේ මේ ආකාරයට එකන ලම්බක දශාවට ලවල් කරගන්න. දැ මෙතන ඔගල්ලන්න පේන ඇති මේ බලන්න ඔගලන්න පේ ඇති මෙතන දිය ලෙවල් වෙලා හැ යනුව ඉස්කරප්පව බ්‍රමණය කිරීම තුළින් මේ ලෙවල් කරගන්න පුළුවන්. හරි ඔොහොම එකනෙකට ලම්භක දිශාවන්ට මේ උපාන්ගේ ලෙවල් කරගැනීම සිද්ධ කරන්න ඕන. මේ සැකස් ලෙවල් කරගැනීමේද එක ඔබ පුුවන් මංඟර කලින් කෙබිදේ. මේ මෙතන දර්ශක පරිමාණය භාවිතා කරන්ඩ මේ සැකැස්ම ලෙවල් කරගැනීම සඳහා. කුඩා දෝලනයක් දීල බලන්ඩ සැමයිටම පද්ධතිය සම්තුෘිතව තියෙනවද කියලා. යම් හකින් සම්තුෘිත වෙන නැත්තන් ඔබට පුුවන් මෙන මේ කුඩුම්බි බ්‍රමණය කිරීම තුළින් අදාළ සන්තුන් ක්‍රියාවලේ සිද් කරගන්න සැපම් ලබාදීම සඳහා මම මේ ඇටුම් භාවිතා කරනවා. අපිට මේකෙන් පුතේ අවශ විභාසැපීම ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යෙන් විද්‍යාරය තුළ මේ ප්‍රීක්ෂණ සිද්ධ කරදි ඔබට මෙ වැනි චාූලකයක් නොමැතිනම් දරුවනය ඔගොල්ලන්ට සාමාන්‍යය වෙනත්කෝෂයක් භාවිතා කරනවා අ හෝගොල්ලන්ට කෙලම්ම මේකට විභවයන් ලබාදීම සිද්ධ කරන්ඩ බැහැ. ඒද ඔගලන්න දවන ස්ල්ලම් බාස ීම මේ විදිහට සවිචයක් පේනු සුවිචයක් සම්බන්ධ කරන්න හරි ඒ වගේමයි ඔබට අවශ්‍යාකාරයට ප්‍රතිරෝධයන් විචාලනය කරග ඕුනොත් ප්‍රතිරෝධ පෙට්ටියක් ාවිතාා කර සිද්වෙනවා හෝ ක්‍රමාණුකූල ප්‍රතිරෝධ විචල්නය ඔබට යොමුුවෙන් සිද්දූ ක්‍රමාණකුල ධාරාාවෙනස් කරගන්න වන්නත් ඔබට සිද්ධවෙනවා මේ වගේ ායාම කැකවත් විචල්ලි ප්‍රතිරෝධැ පාවිච්චි කරන්න. හරි ගොඩක් කියලාට අපට මේකේ ප්‍රමාණ කකූල ප්‍රතිරෝධ විචලනයක් කර දරාාවෙනස්රන ඉඳ අපිී භාවිතා කරන ගොඩක් ලාවට මේ ධාරානියාමකය. එ අනුව මෙතැන්දි අපි කරන්නේ අදාළ විභවසපීම ලබාදනවා මේ පද්ධතියට විභාසැපීම ලබාදීලාේ මෙතැ මම භාවිතා කරන විබස් ඇැපවම ජමූලිකය පිඩිවලකට කැනෙ ගැටලුවකින් තොරෝ තියනෙදමට පුළුවන් භාවිතා කරන්න විචුවම හරි මේ විදිහට ධරාව ලබා දීලා හරි මේ ආකාරයට ඔබ දකින් ඇති විභාය ලබාදීමත් සමගම විභාය ලබාදීමත් සමගම බලාගන්පුතේ විභවය ලබාදීමත් එක්කම අසන්තුෘිත වන ආකාරය හරි චුම්ක බලය ක්‍රාත්මක විිනිසාතමයිඒක සිද්ධ වෙන්නේ ඒ අනුව මේකේදී ඔන්න ඉදිරි චුම්ඹක බලයක් යදෙනවා. හරි මේවාර සීයට සීයක්ම සුමට තත්වයෙකි න්නුො මෙැතිනිසා තමයි ධරාව න අතර කළත් නැවත මුල් පිහිටුම ලඟාන වන්නේ. ඒ අනුව මේකෙදී මෙන මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. දැම්පුතේ අපි ධන විභාවය මෙතැන ලබා දෙෙනවා රින විබයි මෙතැන ලබා දෙෙනවා ධන විභායි මෙතෙන්න දෙෙනවා රිනින බයි තැන දෙදෙනවා එයනු විදදු්ධාරාමය ඔස්සේ ගමන් කරලා මේ කම්බිය තුළින් මේ කම්බිය තුලින් කරටක මෙ හිට යනව යනුව ෆලිමින්ගේ වමත් නීමේට අනුව චුම්භක චේත්‍රයේ තියෙන මේ දශාවට ධාරාව යන්නේ මෙහෙේඉඳල මෙහෙට යනු චුම්පක බලය කොටනැගෙන්න්න ඕන පල්ලහට බලන්න හරෙන දැන් මේකෙදී මේ පරීක්ෂණය සිදු කිරීමදිපුතේ අපිට සිද්ධ වෙන මේ තුලාා තැටිියට භාරයන්දාල සන්තුල්නය කරගන්න. ඔබට අවශ්‍යනම් මේ සර්පකේචාලනය කන් පුළන් කොඩි මේ පොඩි විභෝන්තරයක් ඇටතේ දාර ය වන හොනා තිෙම නැත්තන් ඔබට තුලාා තැටි භාවිතා කරන්න වෙනවා. විද්‍යාරයේ තියෙන තුළලා තැටි පිළිබඳ අවධානයමු කළොත් මේ තියනනි පුතේ සාමාන්‍යය පරීක්ෂණ සඳදා භාවිතා කන විශාල තුලා තැටි හරි. සාමාන්‍යයෙන් ග්‍රෑම් දහය ක්‍රෑම් බිස්වගේ ච්චර බාරයක් මේකට අවශ්‍ය වෙන නහැොක දැන් ඔබ මෙතැන තියන කුඩාම භාරයායග මේකට දැම්ම කුඩම් බාරය අර්ගෙන මේකට දැම්ම ඔබට පෙනෙවි වෙන දේ මේ බලන්න දාන දයකුත් නෑමේ විශාල වැඩි තිමමුකද දෙ තරම් ලොකු බයක් මේක ඇතිවෙන්නේ නැහැ ඒනිසාපපුත අපට සිද්ධ වෙන සියම් භාරයන් භාවිතා කරන්න සිද්ධ වනස් සියුම් භාරයෝදාගන්න සියුම් භාරයන් මෙන මේ විදිහට තමයි ඔබට විද්‍යගාරය ලබාගණඩ තියෙන්නේ මෙ බලන්ඩ මෙන මේ විදිහටයි මේ සියුම් භාරයන් ඔබට දීලා තියෙන්නේ මිලිකරෑම් ප්‍රමාණයන් තියන්නේ මිලිග්‍රරෑම් විස්ස තිය හතලිහෙ වගේ භාරයන්තමා මේ තියෙන්නේ මේ බාරයන් අල්ලද්දී විශේෂයෙන් මතක තබාග්ඩ මේ බාරයන් අල්ලද්දේ මේ වගේ උපාන්ගය අපි භාවි කර නොමුකද භාරයන් අතින් ඇල්ලීම සිද්ධ කරන්න ැහැ මෙ මේ විදිහට හරි මේ මේ වගේ භාරයන් මෙතැන්ට එකතු කිරීමක් තමා සියවුම සිද්ධ කරන්න. හරි භාරයන් එකතු කරලා පද්ධතිය සතුල නේ වවිනාධ කියල බලනවා ඒ සන්තුලනය වනතෙක් භාරයන් එකතු කිරීමක් අප සිද්ධ කරන්න ඕේ රි සන්තුල නේ වනතෙක් භාරය එකුතු කිරීමක් අපි සිද්ධ කරනවා. හරි ඔබ භාවිතාක කර භාරයන්ගෙන් සතුල්නය කරග නම් හසුනම් මෙ මේ සර්පකයේ චලනය කරලා සන්තුල්නය කරගණඩත් ඔබට පුළුවන් හරි? මේ සාර්පකයේ නිශ්චිත ස්ථානක තියාගෙන මේ භාරයන් අඩු කරගන්න පුළුවන් මෙන මේ විදිහට මේ ආකාර පද්ධතිය සන්තුලනය කර ගැනීම හැකියාවක් ඔබ සතුව තියෙනවා විභාව වැඩි අඩු කරමින් ඔබද ධාරාවේ සිදුවන විචලනයන් අද්‍යනය කරන්තුල න ධාරා වෙනස් කරමින් ඔබට බැලු හැකි කොහොමද චුම්බක බලට එල්ලවන බලට ඇම කියලා. හරි දාාරා වැඩිකර චුම්ප බලය වැඩිවීම වඩ ුගලන සන්තුලනය කරනව නිස්කන්දය වැඩිරගන්න සිද්ධ වෙනවා. මේ තමයිපුතේ ධාරා තුලා පරීක්ෂණය සිදු කරන ආකාරය. මෙ තමයි ධාරාතුලා පරීක්ෂණය සිදුකන ආකාරය ඉති ඔබ මේට අදාල සිද්ධාන් තිගෙන ගත්තම මේ වෙද්දී මෙ මේ විදිහට මේ වගේ ඇටුමකින් තමයි මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ. හරිපුොතේ දැන් අපි ධාරාතුලාට අදාළ පරීක්ෂණය සරහන් කරමමු කදබට මේටක වැදගත්තේෙනවා විභාග ළඟහිද සටහන් කරන්නන පරක්ෂණය ලියාගන්ඩ පරක්ෂණය ධාරාතුලාව භාවිතයෙන්, ධාරාතුලා භාවිතයෙන් ධාරාතුලාව භාවිතයෙන් ධාරාතුලා භාවිතයෙන් ධාරාරැගෙන යන සන්නයකයක් මත බලපාන ධාරාරගෙන යන සන්නායකයක් මත බලපාන චුම්බක බලය පිළිබඳ වද්‍යදේනය කිරීම දාරාරගෙනන සන්නායකයක් පිළිබඳව බලපාන චුම්බක බලය පිළිබඳව අදේනය කිරීම ධාරාරගෙනයන සන්නායකයක් මත බලපාන චුම්බක බලය පිළිබඳව අධදේනය කිරීම හරි ලන්න මේකපතේ ම මෝගලන්ට පරීක්ෂණට වශ්පරණ ලබාද සාමායෝ ල ූලි විේ විදශ පරීක්ෂණ තරිි දෙදක මේ උගන්න එක සටහනම් ම දෙදින්න ල චුම්භක ෂේත්‍රයක තබයි ඇති සුම්භ ෂේත්‍රයක තබායි ති සටහන් ලියන්න චුම්ඹග ෂේත්‍රයක තබායිති ධාරාරැගෙනයන සන්නායකයක් මත චුම්භග ෂේත්‍රයක තබයිති දාරගෙනන සන්නායකයක් මත චුම්භග ෂේත්‍රය තබයිති දාරගෙනන සන්නායකයක් මත अतिवन चुंबक बालय एथिवन चुंबकाल साम बीएल मगिन लिपम बी ईएल मगिन लिम चुंबकालेक मेम चुंबक बालेक मेम चुंबक बालेक चुंबक्रावगणा ඹග ශ්‍රාව ගත්වේත් වහණතුල කපිටල් චුක ්‍රගත්ව සන්න එක තුළින් ගමන් කන විදදුද්ධාරාවේ සන්නය එක තුළින් ගමන් කන විදදුද්ධාරාවේැපට අ සන්න එකේ දිගේත් සන්නය එකේ දිගේත් බලපෑම සන්න එකේ දිගේත් බලපෑම සන්නයකයේ දිගේ බලපෑම අධ්‍යේනය කිරීම අධදේනය කිරීම මේ අට තේ සිදු කරයි අධේනය කිරීම මේ අට තේ සිදු කරයි අධේනය කිරීම මේ අයට තේ සිදු කරයි මෙහිදී ධරාවරගෙනන සන්නය කෙලෙස කම්බි රාමුවක් භාවිතා කරන අතර මෙහිදී ධාරාවරගෙනන සන්නය කෙලෙස කම්බිරාමුවක් භාවිතා කරන අතර මෙහිී ධාරාරගෙනන සන්නාය කෙලෙස කම්බිරාමුවක් භාවිතා කරන අතර චුම්භක ෂේත්‍රය ගොඩනැගවීම සඳහා චුම්භක ෂේත්‍රයේ ගොඩනැීම සඳහා චුම්බ ෂේත්‍රයේ ගොඩනැගවීම සඳහා ගේ ෂේත්‍ර ගඩනෙඳ විවිධ පක්‍රම භාවිතා කරයි විවිධ පක්‍රම භාවිතා කරයි චුම්ග ෂේත්‍රය ගොඩ්නැගීමම සඳහා විදු පක්‍රම භාවිතා කරයි ු ෂේත්‍ර ගොඩ්නැගීමම් සඳහා විදු පක්‍රම භාවිතා කරයි යුව ධාරාතුලාව යනුව ධරාතුලාව ආකාර කිහිපේකට නිෂ්පාදනය කළ හැකිය. යනුව ධාතුලාව ආකාර කිහිපේක නිෂ්පාදනය ක හැකිය. යනුව ධාරාතුලා ආකාර කිහිපේකට නිෂ්පාදනය කළ හැකිය. අලතුරලකල යන්න අලුතුලක චුම්භ ෂේත්‍රය නි්පාධනය කිරීම සහා චුම්භග ෂේතවය නිෂපාදනය කිරීම සඳහා. මගෂේත්‍රය ශ්ානය කරීම සඳහා රජු ධාරාරගෙනන සන්නයක කම්බියයක් භාවිතා කරන්නේ නම් රිජු ධාරාරගෙනන සන්නය කම්බියයක් භාවිතා කරන්නේ නම් රජු ධාරාරගෙනන සන්නය කම්බියයක් භාවිතා කරන්නේ නම් හිහිී එහිදී චුම්පක බලය සන්තුලනය කර ගැනීමට හිී චුම්පක බලය සන්තුල්නය කර ගැනීමට එහිදී චුම්පක බලය සන්තුල්නය කර ගැනීමට කුඩා සර්පකයක් භාවිතා කරයි කුඩා සර්පකයක් භාවිතා කරයි චුම්මක බලය සතුල්නය කර ගැනීමට කුඩා සර්පකයක් භාවිතා කරයි. හරි එම අවස්ථාවේදී එම අවස්ථාවේදී ඇටව මේ සවභවයක් එම අවස්ථාවේදී ඇටවු මේ සවභාවයක් භාවිතා කරන ගනිත කර්මයත් පහත පරිදිවේ එම අස්ථාවේදී ඇටු මේ සභාවයක් භාවිතා කරන ගනිත කර්මයක් පහත පරිදිවේ. ඇටෝ මේ ස්වභාවයක් භාවිතා කරන ගනිත කර්මයක් පහත පරිදිවේ. ඇටෝ මේස්වභාාව භාවිතා කරන ගනිිත කර්මයක් පහත පරිදිවේ. හරි. මෙන මේ ඇටෝම ඇදලා මේ ඇටෝම ඇඳලා හරි ඊට පස්සෙ පුතේ ඔගොල්ලො මෙන මේ ප සටහන්න ඇදලා ගරණ මූල ධර්මයෙන් මින මේ සම්බන්තාවිලියග ඊලාකට ලියන්න ඊලාන සටහන්ල යන්න චුම්බ ෂේත්‍රයේ ගොඩනනාා ගැනීම සඳහා චුම්භ ෂේත්‍රයේ ගොඩනාා ගනීම සඳහා පරිනාලිකාවක් හෝ පරිනාාලිකා වක් හෝ පරිනාලිකා වක් හෝ YouTubeුචුම්බක භාවිතා කිරීමද සිදුකළ හැකිය යුචුම්භක භාවිතා කිරීමද සිදුකළ හැකිය යුචුම්භක භාවිතා කිරීමද සිදුකළ හැකිය එහිදී 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 කම්බිරාමුව සන්තුලනය කර ගැනීමට කම්බිරාමුව සන්තුල්නය කර ගැනීමට තරදි පඩිරඳවනයට සියුම් භාරයන් එකතු කරු ලබයි. තරාදි පඩිරඳවනයට සියුම් භාරයන් එකතු කරුන් ලබයි. තරාදිි පඩිරඳවනට සියුම් භාරයන් එකතුකරුන් ලබයි. හරි දෙැපුතේ මේ අවස්ථා දෙක ඇඳලා ගනිත මේ සම්බන්ධෙලියයා ගණඩ හරි භාවිතා කරන ම ලෙ ද මේ ුම් ේත්‍ර ප්‍රබලතව වෙනස් කන්නුන ප ලිකතු ය දාරාව වෙනස් කළ හැකි මේ අවස්ථාවදී භාවිිතාකන ය චුම්බක සංකය වෙනස් ක හකි රක්ෂණ ග ල හරි ඔය විදිහට පරක්ෂණය සිද්ධ කරන්න පුළුව හරි ඔය තමයි ධාරාතුලා පරීක්ෂණය ඉතින් මේක සම්පූර්ණෙන් සටහන් කරගඩ.